දැන් අග්‍රාමාත්‍ය දුරේ එනෙමිනේ දැන් ප්‍රශ්න තියෙන්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ ජනාධිපති දුරේ සම්බන්ධව. ඇයි අග්‍රාමාත්‍ය දුරේ සම්බන්ධයෙන් ඇයි තීරණයකට එන්න බැරි කමක් තියෙනවද? මොකද ප්‍රශ්නේ? නෑ ඉස්සෙල්ලා දැන් පත් වෙන ජනාධිපතිවරයානේ අග්‍රාමාත්‍යට පත් කරන්නේ. තා දැන් අග්‍රාමාත්‍යරේක් පිළිබඳව දැනට කතිකාවතක් ඇති වෙන්නේ නැහැ. මීට පෙර නම් පහක් යෝජනා වෙලා තිබ්බා. ඒ නම් පහ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම යෝජනා වෙලා තිබ්බා. ඉදිරියට මෛත්‍රීපාල සිරිසේන මහතාටම නැවත ජනාධිපති ධූරය දෙන්න බලාපොරොත්තුවක් තියෙනවද? ඉතින් අපි තරඟයකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ හදිසියේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා තමයි දැනට ඉන්න හිටපු ජනාධිපතිරෙක් විදිහට ඉන්නේ. ඉතින් පාර්ලිමේන්තු විදිහට තීන්දුවක් ගන්න ඕන නම් එතකොට ඒ ක්‍රියාදාමය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තරඟයට ඉදිරිපත් වෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරලා බලන්න ඕන. මොන ජනාධිපති ධූරය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දරනකොට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන්න විදියට ඔබතුමාලා කැමතියි. ඒක තාම ඉතින් මට කියන්න බෑ තනියක් මට තනි පුද්ගලෙක් විතරනේ අපි ඔක්කොම පක්ෂ ටික තීන්දුව කරන්න ඕනේ. විපක්ෂ නායකයා හිටියේ කවුද හෙට අද ඒ පුද්ගලයාව විකල් පාණ්ඩුවේ නායකයා නම් ඔව් අගමැති කරන්න ඕනේ කියන යම් මතයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ තියෙනවා. ඒ නිසා ඒ ගැන තමයි මම කතා කරන්නේ. නැත්නම් ඉතින් අන්තිමටම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහත්තයාව යෝජනා කරා. ඒක නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ඉදිරිපත් වීමක් නැති බව තමයි තියෙන්නේ. ඉතින් අපි තවම මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා. මට පේන විදිහට අපේක්ෂකයෝ 4 දිනක් විතර නම් කියවෙනවා. වැඩ බලන ජනාධිපතිතුමා ඉල්ලනවා කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉල්ලනවා කියනවා. දලස් සලහපිරුම් මහත්මයා ඉල්ලනවා කියන බල අදහසක් කියවෙනවා. ඒ වගේම සරත් පොන්සේක මහත්තයාගෙත් අදහසක් තියෙන බව දැනෙනවා. චම්පික රණවක මැතිතුමාගෙත් කතා ස්වරූපය අනුව සහ රටේ යම් ඉල්ලීමක් තියෙන බවත් පේනවා. ඒ වගේම අනුර කුමාර මැතිතුමත් එය ඉදිරිපත් වෙයි වගේ කියනවා. ගොඩාක් වැඩි අපේක්ෂකම් ප්‍රමාණයක්. ඔබතුමාගේ නම මගේ බලාපොරොත්තුව තරඟකින් තොරව කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් තමයි වඩා හොඳ කියලා. නමුත් යම් කිසි කට්ටාසක් ඇති යම් ඔබතුමාලගේ තෝරා ගැනීම මේ කට්ටිය ආවොත් හොඳයි. තාම නොමිනේෂන් දීලා නැතුව ඉනකොට තාම දෙන්න නැතුව කොහොමද අපිට කියන්න පුළුවන් කාටද ඡන්ද දෙන්නේ කියලා. අපි ඔකම දැන් සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය සන්ධානයක් හිටියට දෙකටම කටයුතු කරනවා. අපි සන්ධානයක් හිටියට තාම කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. මේ විපක්ෂ නායකතුමා එතුමා වෙනුවෙන් ඔබතුමාලා ඡන්දය පාවිච්චි කරනවා. එතුමා අපේක්ෂක වුණා නම් එතුමාට අනිවාර්යෙන් දෙන්න වෙනවා නේ. එතුමාත් එක්ක නැපින්නේ.